ද්‍යහන ොෙක්වන්නේ ස්වාදින රපවාහිනයේ මධ්‍යයන ප්‍රධාන ප්‍රතිවිකාශය සමඟයි ප්‍රමයෙන් ප්‍රෘති සි රස්ථලෆිරෝද සහපතිව ගහතනය කළ ෆිනන්ස් ආතිනයේ අටක් අත්තනංගුවට මීඩියෝ තාක්ෂණයෙන් ප්‍රමාණ් සැකරුවන්ට ඇප දෙන්න ඇැවිණෙට් අනුමැතියතෙරටු ගාමී උද්ගෝෂකයන්ුව මෙල්ල කරන්න ගිය පොලිසියේ තිහක් නිරෝධයනයට. ෙහිිදෙල් අඩු මිලිට දෙන්නත් සැලසුම්. වනත බිල්වේදී අත්තරංගූට ගෙන ගෙදර ඇරියස්සිිකරුවන් ගැන නැවත පරීක්ෂණයකට නිර්දේශ. පීඩියෝ තාක්ෂණයෙන් පුද්කල අන්‍යතාව තහවුරු කිරවේ ඇමරිකාවේ පසුකම් අක් මටුවයි දේශය පැවෘති. බද යතනයක් ඉදිරි පටදී ඇති ව ගැුමකද ලංකා ස්වෑන් ්‍රකයා ජාතික ටිරෝදත් සම්මලින් සභහපති සුනිල් ජයවර්තන මහතා ජීවිතක්ෂයට පත්වතිබෙනවා සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් අත දෙනෙකු අතරකට ගැෙන ඇති අතර අදාන අවස්ථාව අසල සිටි පිරි ජංගමතුරගතන වලින් පටිත්තක දර්ශන අප වෙල බැතිබෙනවා. හ පොිස්සේ නොම්මර දෙසේ පස් වන පරන කෝටා පර මරිහනලිනේ පට ෆිලන්ස් අයිතනයක් ඉදිරි පටද. එමආයතනයේ සේවකයන් පිරිසක් සමඟ පිටස්තර පුදගලන්ද දෙනකු ගටමක් අඇකරග ඇතිබවට ඒ පස්සර හයි විසට පමන නිරහන පොි සිට පර්තාාවන.ඒ සබන්දය පොලස් නිර්ධාරින් විමශන ආරම්ම කල අතර ගැටමෙන් තුවල්ලබූ ජාර්තනමහතා කලුබ ල හට තුරත්කරීමෙන් පස ජවිතක් ෂට පත්තු පනස හ ්‍රේ ති කරුවක් හිත ක කන ලද ර යක් සහන්ද ඇති ටලුවක් අදා අයත සම සච කල අවස් ාව ැටම ඇති ඇති වට විමක්්න ලද හහිිවති නවා එම අවස්ථාව ද පහද මක්ද ඇති ව ොලසි ප්‍රශ් කලා. මෙම පරාදය සම්හන්ධීන් අදා න්ස් අතතියේ සේ කල සැකරුවන් අදනෙක පොලසි අතරන්කොට ගැතිෙනවා. ම ත මොතුදේ සම්න්දී පශ්ච මර පරක්ෂ ක් හ ීසිතු කියරනීම. මමාන් දනාාය ටන ැඳුවන්ට වේඩියෝ තාක්ෂණය ඔස්සේ ඇප ලබාදීමේ කනවේදේ ක්‍රියත්ම කිරීමට කැබිනේ අනුමැතියහිමිවතිබෙනවා ැබිෙ තිීන දනුම්දීමේ මාධ්‍ය හමේද අමාත්්‍ය ආචාරය බඳ ගු ර්දන හතා මේ බව ප්‍රකාශ කලා. හිමන් බන්ධනාගාරවල බඳනාගාර විසි තුළක. හැඳවියන් පාලු ස්දහස පමණ සිටින බවත්. මේ දිනපතාම අධිකරණ වෙතට මේ රැඳවියන් ඇප ලබාගැනීම සඳහා පන්දා සාරසීයක් පමණ. දෛනිකෝ ප්‍රවාණය කළිගුතු බවන්. එසේ දෛනිකෝ ප්‍රවාණය කිරීමේදී වානකුලිය වසෙන් මිලියන හාරසිය හතලි එකක් වැෑවන බව. එනිසායිත් අපි යටත පවතින ටෙලිකුම් සංස්ථාව සමඟ සාකච්ඡා කල්ලා කොළම නගරය තුළ අධිකරණය කීපයක මේ අත්තදා බැලීමත් ලෙස හැඳවියන්ට ඇපලබා ගැනීමේදී. අධිකරණය වෙතට ඔවුන්ව ගැෙන නොගොස්. බන්ධනාගාරයසාහ. අධිකරණය අතර නවීන තාක්ෂණයේ යටති වීඩියෝ සාකච්ඡා මගින් හැප ලබාදීමේ ක්‍රියාවඩිය කිරීමේ අලු විද්‍යත් ක්‍රමවේදයක් පිළිබඳ ඉදිරිපත් කරපු කැබිණ පත්්‍රිකාවට අවසරය ලැබුණ. මෙ අතර කුමන ආර්ථික අර්බධයක් පැමණයද විශ්වවි්‍යා සිසුන්වැෙනවෙන් ලබාදන මහපල ශිෂ්්‍යාධර අතරන්නේ නැති බවද අමාතවරයා මෙහිදී අවධාරණය කලා. පොල ශි්‍යාරය ලබනකොට, ඒ සඳහා මසකට වියදම් වෙනවා මිියන එකසිය හැටක්. ඒ සඳ අවශ්‍ය නයක් ලබාගෙන හෝ ඉදිරි කාල පරිච්චේ දේට අකන්්ඩව. මාපොල තිබෙන මුදල් කළමනාකරණය කර ගනිමින්. නැතිබුදල් යම් කිසි ඇති නයඇතති ලබාගනිමින් අකන්ඩව. මාපොල ගෙබීම සඳහා මං ඉදිරිපත් කරනු ලැබූ කැබින පත්ත්‍රිකාවට ඊ අනුමැතිය ලැබුණා. ප ැති ද ගෂणයක් පාණ රීම රජකා නිර්තවූ ොිස් නිर्ධහරීෙන් තිස් ෙකු රෝධහ නිටියමමුරතිෙනවා මැදර වට වාතාව වන ரோ रोෝගෙන්ගේ සංख්‍යාව, එහ අටසිහට නව දක්වා ඉහ ගොස් ඇති බව ස ප්‍රවර්ධ කාර ශය පौසනවා. ඕෝන ආධිතවන්ගෙන් එක්දහ සෙකසිය විසි දෙෙනකු පූර්න සේ ලබා රහල් වලින් පිටව ගොස් තිබෙනවා. මෙමන විට ප්‍රතිකාර ලබන සංඛාව හත්සිය තිස්හයක්. හැට දෙෙනකු කරෝා බවට සැක සහිතව ෛ්‍ය අධීක්ෂනයටතේ ප්‍රතිකාර ලබනවා ඒ දිේ හඳුනාගත් කොෝන ආසාධතයන් දස දෙනගෙන් අට දෙනකුම නාි හමුදාසාමාජකයන් බව සෞඛ්‍යේ වාධ්‍යක්ෂ ජනවවාල් විශේෂක්ඥන වෛ්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ්‍ර කලා. ඒයේ දිනේ ආසාධිතෙන් දහදනෙක් වාර්තා වෙනවා එයින් අට දෙනෙක් නාවික හමුදාව ශ්‍රේෂයම්. හතක්ම වාර්තාාවන්නේ අයි අකච්චි නිරෝධයන මධ්‍යස්ථානයෙන් මේ අය වැලිසර මහසෙන් කොටසේ සිට ගියපු අය. අද දින වනවිට මේ නාවික හමුදාාව තත්ත්වය නැවත සමාලෝෂණය කිරීමට නියමිතයි මෙතනින් ඉදිරියට අප විසින් නාවික හමුදාපති වෙත භාර දෙනවා කළ යුතු කරුණු පිළිබඳ අවශ්‍යිකන්න පදෙස්. ඒවගේම තවත් පුද්ගලෙ කටාර්රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලෙක් සහ. තවත් පුදගලෙක් ඉදියාවේ මුම්බයිසිට පැමිණි කෙනෙක් ඒවගේම පහුගිය දෙනකවාර්තාාවනාා ඉන්දියාවේදී ආසාධිත බවට පත්තුනා කිය ශ්‍රී ලංකාවේ කාලෙයක් සිට ඉදදියානු ජාතිකයෙක් ශ්‍රී ලංකාවේ සාරි වලදාමේ සිටි. ඔහු ආසාධිත වනාද කුමට පරීක්ෂණය දෙකරේ. නිශ්ෂිතවෝම ශ්‍රී ලංකාවින් ගොස්ට පසුවද මේ ආසාධින වනේ පිළිබඳව. අපිට හරිටව විස්තරතවම ලැබිලනෑ. ඒ එෙසේ වෙත් ශ්‍රී ලංකාව තුළ අවශ්‍යගන පීව රාරන්තියනවා. මේ අනුව දහතුන් දෙනෙක්ගේ PCRRර් පරීක්ෂණ කරලා තියෙනවා ඒ ස්පර්ෂකෙන් ලෙස සලකන්න පුළුවන් ඒ සියල් උදනාගේ PCRRර් පරීක්ෂණ ආසාධිත නොවන බවට තහුරු වෙලා තියෙනවා. ඒ වගේම ඒ උදවිය දැනට නිරෝධානයට පත් කල්ලා තියෙනවා. සංචාර්ක කර්මාන්තය යාලි ආරම්භ කිරීම සම්බන්ධයෙන් විශේෂ වැඩපිළිවෙලක් සකස් කිරීම සඳහහා සකචා පැවැත්වෙන බවද. ඒ මහතා ප්‍රකාශව කලා. ශ්‍රී ලංකාවට ශ්‍රී ලාංකිිකයින් මොන ආකාරයට ශ්‍රී ලංකාවට රැගෙන යුතුද පිළබඳව ඒම නත්තං ගුවන්්‍යානා කසේ පෙළි ගස්විය යුතුද කියන එක පිළිබඳව. අද දින වැස්වමක්ව ඇත්තුනවා ගුවන්්‍යානා අනු පිළිවෙල කෙටි කාලයක් සඳහා සකස් කිරීමට නියමිත වෙනවා. ඒ වගේම සංචාර් කර්මාන්තය නැවත ඇරම පිළිබඳව. ඒ සංචාර්ක මණ්ඩලේ ඒවගේම සංචාර්ක කටයුතුළ නියලෙන විවේන්නේේ පුද්ගිලයන්ගේ විශාල උනන්දුවක් තියෙනවා. එඒ සංචාර්ක ව්‍යාපාරය අගෘස්තුමාශය ආරම්භ කිරීම සඳහා තමයි කටයුතු කරල තියෙන්නේෙ නැවතමේ වෛරසේ ශ්‍රී ලංකාවට කැඳවාගෙනෙන් නැතුව කොහොමද. අපගේ සංචාරය කර්මාන්තය කරන්න කියන අියෝගයට තම අප මුහුණ පාල තියෙන්නේ. පසුගේ නමවනදා කොල්ලපිටි අමරිකා ආනාපතිිකාරයාල ආසලදේ. පෙරටුගමී සමාජවාදී පක්ෂය සංගධානකළ උද්ඝෝෂණය පාලනය කිරීමේ රාජකාරය නිදත වූ, පොලිස් නිලදහරින් තිස්තෙනකු නිරෝධහයට යොමු කරති බෙෙනවා. කොල්ුපිට පොිස් සාධිප ඇතුු තිස්තනකු මෙලෙස අත්තලිය නිරෝධහන අධ්‍යාන වෙ යමුකරඇති වයි පොලි මලස්ථානය සඳහන් කරන්න. යම් කිසි ආකාරයට මහජනතාව කටයුතු කිරීමට අපේක්ෂා කරනවා නම්. රටේ තියන මේ නීති උල්ලංගනය කරමින් සෞඛ්‍ය සහ නිරෝධයන රෙගුලාසිවට පටහැනිව කටයුතු කරමින් සහ මැතිවරණ නීතිය උල්ලංගනය කරමින් කටයුතු කරන අවස්ථාවලදී ශ්‍රී ලංකා පොලිසිය උපරිම ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනවා. ඉන්දාවේ මුම් යිනුවර සිට ශ්‍රී ංකිකන් එක සය දා හද්‍යනෙකු ඒරාත්‍රයේ දිවයිනට පැමිණියා. ඔවුන් සියලු දෙනා කටුනාක ගුවන්තට පලේති. ප PCRR පික්ෂණවට යොමු කිරමින් පසු නිරෝධහය ධ්‍යාන ත පිටත් කරහැීම සිදු කරුණ. ඕෝන සාධන වී සිටි නවික හමුදා සාමාජචකයන් හයිසි විසිත් දෙදෙනෙකු පූර්ණ සවය ලබාති බෙනනවා. ඒ දිනේදීත් නවික හමුදා සාමාචකයන් ඩාහතරදිනිෙකු සුවය ලබූ බවයි නවික හමුදාව ප්‍රකාශ්්‍ර කළේ. නවික මහරෝහෙ සිට හදනෙකු කාන්තන්කඩි රෝහලෙ සිටිතුන් දෙනෙකු ෝවන රෝග විද්‍යායතනය සිටි දෙදෙනෙකු සහ, හෝමක්ම රෝහලෙ සිටි නවිකහමුදා සාමාජචිකයකුයි මෙලෙස සුවේ ලබා පිටවගේ. මෙ අතර පුදගලයන් පන්දහස් හැට දෙෙනකු තවදුරටත් නිරෝධහයන අ්‍යාන වල සිටින බව හමුදා මාධි ප්‍රකාශක බ්‍රිගෙඩියය චන්දන් වික්‍රමසිංහම මතා ප්‍රකාශ කලා. ඇමරිකාවෙන් වාර්තාාවන කොරෝණ ආසධතයන්ගේ සංඛ්‍යාව ලක්ෂ විස්සෙක් වාතිමෙනවා තුව පැෑවි හතරට පමණක් එරට බර්තාාවූ ආසධතයන සංඛ්‍යාව විසිදහස් අට සිය පනස් දෙකක්. ඇමරිකා වේ ප්‍රාන්ත පනහින් විසි එකින්ම වාර්තාාවන ආසධතයන්ගේ සංක්‍යාව ඒලකුස් ඇති බවට වාර්තාාවනවා කෙේ වද එට ප වසදම මේ නීති මන ට ිෙල් කරමින් පවතිනවා. CO-19 හෙවත් නව්‍ය කරුණා වෛරසය මේමනට ලෝපුරා හැත්තෑ හතර ක්ෂ පනස අටදහස් නවසය අනු තුන්දෙනකුට ආසාධන ීතෙනවා. සවේ ලබාත රෝගනි සංක්‍යාව තිස් හත් ලක්ෂ හත්ත අ දහ දෙසේසි හතරක් වරසය ආසාධනය හේතුවෙන් මරණ හාර් ලක්ෂ දහ නවදහස් විසක් වාර්තාාවනවා. වටවල් හස්වන් පාලන ප්‍රදේශ දෙසිිය දහතුනක වරසේ භ්‍යාපතිව ඇති බවයි ලෝක සෞක්ක සන්ඳධානය පවසන්නේ. කරන වරසේ හේතුවෙන් මේනට ලෝ වැඩම මරණ සංඛ්‍යාවක් වර්තාාවනට වන්නේ ්‍රසිීලයායි. එමෙන්ම වරසේ තුන්වුට වැඩි මරන සංකයවක්දුකට ලෙස ප්‍රීලය සැල කෙනවා. ගතවූ පෑ විසි හරට එරටින් කරුණ මර්ණ එක්දහස්තුන්යක් වාර්තාාවුණ. කෙව් වද සවූ පෝලෝ නගරේ ්‍යාපාරෙක කටයතු සාමානය අත හැරිඇති බයි එයට මාධ්‍යවාර්තා කළේ. ය තුළ ரோ ස ්‍යපති ආරභූ හහ නවේ අගස්තු මාසේ බවට හව විශව යාල පරිශකන් පිරිත්සගේ ප්‍රකාශයට, චනය දැඩ රෝධ පල කරනවා. එමකාලය තුළ සටලයිட் රපවල වූහන් රහල් ආශතව දැඩි අදවදයක් සහ වහ ැසයන් කැස සහ පාචනය පිළිබඳව අන්ර් ල දු කළ පිරක්සු ්‍රමාණයද අධකීම හව් පරේශකයන් මෙ නිගමට එලබීමට හෙතුවවිති වෙනවා. රහල් අවට පව දබද ශෙන් மேර නිගමනවලට එලබීම අදහත නොහහි කරනක් බව චනරජයේ පවසනවා. Brit ව த පැ න ස පඒatma ීම ස ந மrnaखාවdakiින් aumentaීමට අথව এটা विद्या tu පු साk, Nillf forguson Paවා வேලා th ීම Parliament ව ව න්නේ මෙ bit භத்தාවන மண sunkखාව خhaikeවා ගතුූ පෑ විසි හතරට මෙක්සිකෝපෙන් වාර්තා වූ මරණ හත්සිය අත් සමඟ එයටට සස්ත කරුණ මරණ සංඛ්‍යාව, පහලස්තහසෙක්මවාගේයා ආසාසධතියන් සඛ්‍යාවද එක්ෂතිස්දහසකට අසන්නව වයිවාර්තාාවන්නේ, කෙවද මේමන පට ආසධයන් සොයා ප PCR පරීක්ෂණ විශාල සංඛ්‍යාවක්සිදු කරන බව එයටට සෞඛ්‍යංශ පවසනවා. ආහනවලට අවශ්‍ය ලේසිතෙල් නිෂ්පාදනය ශ්ව ලංකාවේව ආරම්භ කිරීම හතුවෙන්, ලංකා කනිතෙල් සංස්ථාව වාර්ෂිකව රුපියල් කෝටි දෙසියක අමතර ආදායමක් උපාතිබෙනවා. කනිතෙල් සංස්ථාව ලිසිතෙල් නිෂ්පාදන කිරීමේ නව තාක්ෂික උපකරණනස් සහිත නවකර්මාන්ත ශාලාාව ආරම්භ කරතිමුණද යම් හේතුන් මත නිෂපාදන කටයුතු අඇරඹීමට නොහැකි වුණා. අමාත්‍ය මහිද අමීර මහතා අමාත්‍ය මණඩල ෙදිරි පත් කළ ැබිනල් පත්්‍රකාට අනුමති ැබීමත් සමග ලිසිතෙල් නිෂපාදනය ආරම්භ කරතිමෙනවා. ැස් ලීමට අමාති යා කෙරබලපිට ලෙසිත රමාන්ත ශලාාව නිරක්ෂ චරිකාාව නිති ුණ. මන ට නිෂපාදන ධදරතාව, සීල්ට හතාක්. වසර අවසම ට ධහර්තාව සේයට විිස්සක්දක් වැඩි කියරෙනවා. ලෙහිසිතෙල් කරමාන්ත ලාබේ සමස් ධර්තාව, கி ීට මිහිනතියක්. ලිහිස්තෙල් නිෂ්පාධනාගාරයක් දෙදා සටේ අපරට ඇති කරා.ඒක තවත් පරිවර්ශනයක් සදි දෙකට පෙරසිද්ධ වුණය තමයි මේ සිපෙත්කෝ නමින්. වෙෙනඳ පොලට හඳුන්වල දෙන්නත්. ඒවගේම මිලා අඩු කරන්නත් ඒවගේ නවින අන්ත්‍රාණුකාරසාරයෙන් ක්‍රියාත්ම කරන්නත් අවශ්‍ය පටුතු සිදු කල්ල තිබෙනවා. ඒ අනුව දැනට වෙරඳ පොලේ තිබෙන මිලට වඩා අඩු මිලකට සියලුම ලිහිස්තෙල් වලට වඩ අඩුමිලකට ලිස්සෙල් ලබා දෙන්න පුළුවන්කම ලබෙන ඒවගේම මෙහි රජය මුදල් මේකට වැයකල්ල නෑ සම්පූර්ණ සමාගම තමයි මුදල් වැෑ කර තියෙන් නමුත් ලාබෙන් සීයට විස්සක් රජයට එනත් ඒ වගේ මේ භූමියට අවශ්‍ය බදුමුදල් සියල්ලමත් බා ගැනීමෙන් අනතුර තමයි මේක උත්ත සිද්ධවෙන්නේ. මධදි අඩුආදයම් ලාබෙන් වෙනුවෙන් නිවාස ඉදිකිරීම යොමුුණන ලෙස ජනාධිපති ගොටාාවේය රාජපක්ෂමතිතුමා රජ්‍ය නිර්මාණ ීතිකට සස්ාවට ඔප දෙෙස් ලබාදුන්න. රජ්‍ය සංර්ගන හා නිර්මාණය නීතිකත සංස්ථාවේ ප්‍රගතිය පිළිබඳ සමාලෝචනයකිරීම සාකච්ඡාවක් ජනාධිපතිකාරයාලේ දී පැවැත්වනාා සම්ප්‍රදායික රටාවෙන් බැහරවල් රාජ්‍ය ආහිතන ලාබලබනිතත්වට පත්කිරීමට අවශ්‍ය සැලසුම්, කඩිනබින් සකස්කලියුතු බවල් ජනතිපතිතුමා පෙන්වාදදුන්නා. පසුගිය වසර පහ අවසානයේ ආයතනය භාරගණ්ඩාවිට පැවති හා වත්මන්තත්ව පිළිබඳ ර්තාාවක් ලබාදනලිසයි, ජනධදවතිතුමාදැ නුම්දුන්නේ. ඉරි වසරේදී ලගකරගතයුතු ඉලක්ක බේවසරේ සැලසම් කළයුතුයි. ඉකිරීමම්වස්ථා අත්කර ගැනේ වැදකත්කම අව දරුණය කළ ජනතවතතුමා ෞද්ගලික අංශ සමක තර්ක කළ හැකි පරිදි ගුණත්මක හා ප්‍රමිතිය වර්තනය කිරීමේ අවශ්‍යතාව පෙන්වාතුන්න. පදත්ලම නත පිල්ව ලක් ක් ත්ත ත්‍රස්ත පුහුණු කදුරේ රැද ටියද අතරංකට ගැන පස්කු ප්‍රහරයට පෙර නිදහස් කල සැකරන්ද දෙනා සම්බන්ය නැවත් විර්ෂන ආරම්මලයතු ව පස්කු ප්‍රහරය සම්න්ධය නිවර්ශනය කර නත්‍රකෂ සභාවයේදී තීරණය කෙරුණා. මෙ අතර අදාල සකරන්ද දහ ඇ ව ද . උ පත්ත වසෙන් ගෙනන අි දෙක් වාගනති වූ පසුිමක බවද පස්කු හය සහන් නි මශනය කන ද හේද හෙල වනා. මසම හම ද ප්‍රම ක්ෂ බාද විශෂ් කාය බලකායි ප්‍රධහන ොල ක්ෂ රම් ුණ අුනමහතායි සාක්ෂි ලබාදීම ආරම කරම වස හන් ක දහස් හ නව නවාරි හසේ වන තමන් පත්තල ශෂකා බලකා න්ඳ ර වැඩබන අනද නිධාහයා ලෙසකටයතු කළබවයි. එතිදින වස්ස හහිට පමන රා පරක්ෂ පර්ත් න්තු ඒකට අධ්‍යයක්ක්ෂ ජේෂ් පොල ධකාර, ශානි ේසි කර හතා තමන් දුක හ ්‍රකාශ් කලලා. හිදේ ශනිී බේසි කර මහතා තමන්ට කියයා සිටියේ වනත් විල්දුව ලෙක් ක් පත්ත ප්‍රදේශයට පරාද පරක්ෂණ පාත්මේන්තුේ ර්සිහ ඇතුළ කඩයමක් තැමන ඇති බත් එම් ප්‍රදේශය සල්කටයතු ඉඩමකට ආක්ෂවලබාදීමට නිර්ධහර ක්ඩයමක් යමු කරනල සත්‍යය. තමන් ඒ සම්න්ධෙන් එවක විශෂකාරය ලකා අද නිධහරි දේ් යෝජ්‍ය පොලිස්පති ති මහතා දැනුවත් කලබව සාක්ෂකර ම හම කිය සිට. අනුව අක්කර පාග බොහන් ප්‍රමාණකින් සමන්න්නවිත වූ විශාල පොල් ඉඩමකට තමන් ඇතුු කණ්ඩෑමක් ගේ වත් අදාල ඉඩ ේ දමින් පද නිවක් පැවති වත් ම සිටියා. එඩම පරක්ෂා කිරීමේදී සංග්‍රාමික ඇතුමක් නවත සක කර ලැ උන්ඩ පහක් දුලි පරි පත වය ැනි ශිකාය ාවට භවත කර හැ. උප කරන්න ක් සහ කැරක් හ යි සාක්ෂිකරුම සමහම යක ියේ. එෙන් රයි ක් දා ගනමින් වතුර ැකයක උඩුපියනක් ලක්කර ඩදැ පහුණුවක නිර්තව ඇති බවට අදා ස් ාන ක්ෂි හම ව මහ කොමිසමහ යක ටිය. එම ඩ තවත්තනක තිබ ට නිශ්ානය කරන බො ො හ ගෙන අ යක් යි ගන්න හම. ක්ෂිකරකම සහමේ ප්‍රකාශ කලා එමෙන්ම එටම විුරණයන් සිවද දෙෙකු සිදධිය සම්න්ධයන් අතර ගට ගෙන තිබවා අතර ඉන් එක්ටකරුවෙු එම එඩම හිමිකරගේ පුත්‍රයාාවයි ඔහෝකොමස සහමුව ක්ෂිලබාදමින් කාාටේ ප්‍රපයාන් ලක්ෂ පහක පමණ වඩනනාකමකින්යුත් හෙරයින් ප්‍රෑම් පන්සියක ප්‍රමාණයක්ස්වා ගැනීමට ගම්පහ පොලිසිය සමත් වනා. ඒ ගම්පහ පොලිස් ප්‍රදශයට අයත් පත්ත වන ප්‍රදශදී අත්තරංකට ගත් සැකරුවෙකු සම්බන්ධ විිමක්ෂණ වලදී. පත්කඩුවන ප්‍රදේදී අතරං ගොඩගත් පුදගලයා ගනිමුල්ලේ සජීවනවති, බන්ධනාගර ගතවසින පුදගලයෙකුගේ ගෝලයකු බවයි, පරක්ෂණ වලදී අනාවරනයීති බෙන්නේ. අත්තං ගොඩත් පුදගලයායක් කපන් මුදල් එකතු කිරීම සහමත්කුඩු බෙදාහරීම සිදුකරන බවයි, ප්‍රශ්ණ කිරම් වලී හෙළවී ඇත්තේ. සැකරුගේ ජංග මුදුරථතන විශලේෂන වාර්තාාවටනුව ලබාගත්තොතුරුවලටනුව, ඩවත රන්මුතු කල ප්‍රදේශයේ නිවස කළ සොයාබැලීමකදී මෙම හෙරයින් ඩ්‍රෑන් පන්සිය හමීතිබෙනවා. අද සැකරු අත්තඩංගුවට පත්වන අවස්ථාවේදී ගිනියවයක් සහ හිස්පතුරුම් මගදමා පලාගො තිබනා. එම ගිනියාවිය LTCTE සංවිධාරයට අයත්ව තිබුව එකක් බවයි පරීක්ෂණ බලදී හෙළිවඇත්තේ. වසායක ්‍රව යෝදා ගනමින් තේ සැකසු භවට පැවසෙන කර්මාන්ත ශලාාවක් බැලීමට පොලිස් විශේෂකාරය බලකාය සමතුනා. ගම්පල රයින්මත්ත ප්‍රදේශය පිහිටි මෙම තේකර්මාන්ත ශාලාව වටලනු ලබේ, දීර්ඝ කාලයක් තිස්සේ සිදුකළ ස්ෑබැලින්වලින් අන්තුරුවයි. පිටස්තර පුද්ගලින්ට ඇතුළවීම අහනම් කරමින් ආක්ෂිත කැමරා සවිකර පවත්වාගෙනගිය මෙම තේකර්මාන්ත ශාලාාවට රසානික දවවල් ලොරි රතෙින් ්‍රැගනීම සිදුකරතිමෙනවා. ඇටෙම දුක අවථාවේ හි කළමනනාකරු ඇයි පවසන පුදගලයා මාධ්‍යේ දීන්ර්මාන්ත ශාලාාවයෙන් පිටතට දැමීමට උත්සාහ දරූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.න්නන ප මා අ පෙන්න්නට මම වවා. හනික ද්‍රව්‍යවල හා තේකොවල සම්පල ලබාගත් තේ ම්ඩල ලධාරීන් ඒවා පරීක්ෂණ සඳහා යමුම්කිරීමට කටයුතු කලාා. එහි ප්‍රතිඵලානුව ඉදිරි පියවර ගැනීමට නීමිතයි.COොවි 19 වසංඟතය හමුවේ ප්‍රෝජනවත්පන වෛද්‍ය විද්‍යාත්මක නව නිපැයුම් විසින් නවයක් යුදමුදා මොලස්ථනය දී ප්‍රදර්ශනය කරනා. විදදුලී හා යාන්ත්‍රක ඉජිනීරු අධ්‍යක්ෂමන්ටලේ සහ යුදහමුදාවේ පර්ේශණ හා සංවර්ධනශ කවයි මෙම ප්‍රදර්ශනය සංවිධාන කළෙක් ණ්ඩතුනක් කඇර්තේ එම නිෂ්පාදධන ප්‍රදර්ශනය කෙරුණා. ොදහමදා සාමාජකයන් මෙම නවොත්පාදන සිදුකර තිබීමද විශි ෂප්පයක්. අරක්ෂ කලිකම් විශ්‍රාමික මේජ ජෙනරල් කමල් ගුණරත්න මහතාක ප්‍රධහනත්වය ප්‍රදර්ශනය එලි දැක්කෝුණා. . ල් මේ ෂ්පාද දිහා බලනකොට, ඒවා ක්‍ර කා රිතය බල් ොට තාත්ම සතෝසයි, විශේෂම් හිටපු හමුදා නි ාරී ක් විදිට, මේ මගේ දක්ෂ නිලධාරින් හ ක්क्षළමයි, අප ඉන්න ගෑ ොහ ම් . ෝගින් හබුණේ නෑ කල යාන්ත්‍රනය නවත්තරනෑ යාන්ත්‍රනය අඩ පනරලන යාන්ත්‍රන ඒ විදිරම ක්‍රියත්මගෙන. දෙවෙනි රැල්ලක් ඒකෙලා අපි බලාපොත්තු නොවනත් දෙවෙනි රල්ක් ආත් ඒ එකට මූුණ දෙන්න අපේ නිලධාහරන් අපේ ශැබලුන්සා අපේ සෞඛ්‍යන් සූදානම් කියනකම කියන්න කමති. එමගෙනනිස්වාදන රපවාහිී මධ්‍යන පධාන ප්‍රවිකාශයදටවසන් ඔටු දවසක්. බදවසක්.